ආයුබෝවන් ඔයාලා හැමෝටම අද කිඩ්නි පාමාස් YouTube channel එකෙන් ගෙනාපු අලුත්ම වීඩියෝ එක තමයි ගව ආහාර දෙවෙනි කොටස. ඒ වගේම අපි ගව ආහාර පළවෙනි කොටස වීඩියෝ එක මීට කලින් අපි දැම්මා. ඒකේ link එක අපි මේ වීඩියෝ එකට යටින් දාලා තියෙනවා. ඔයාලට ඕන නම් ඒ link එක හරහා ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එතකොට අපි දාන අලුත්ම වීඩියෝ ඔයාලට ඉක්මනටම බලා ගන්න පුළුවන්. अभी मे वीडियो के कथा करने पालवीन कारण सतुंट पोषण अवश्य वर्णी अब बेदान पुलवांग पालवीन कारण तमें सतुंगे वर्धन देवनी कारण सतुंगे नदत्ट गर्भिणी भागवत्ट किष्पादन वेडिकिरी मठ श्रम शक्ति सुधा अब सतुंट पोषण बेन्नोनी कार्बोहाइड्रेट मेदय प्रोटीन विटामिन खनिज सह जले तमय अनित पोषण संघटक अपि कथा करने इलाकरण समय विविध क्रमानु सतुन पोषण किरीम ඒත්තේ අපි කරුණ තුනකට එක බෙදනවා පළවෙනි කරුණ තමයි නිදලි ක්‍රමයේ යටතේ ඇති කරන සතුන් සඳහා ආහාර සැපයීම. ඒක විස්තර කරොත් මෙම ක්‍රමයේ යටතේ සතුන්ට තම ආහාර හා ජලය සොයා ගැනීමට සිදුව තිබෙනවා. මේදී සතුන් දිවා කාලයේ උලා කෑමට යවන අතර ඇතැම් විට රාත්‍රී කාලයේ ගාල් කරනවා. රාත්‍රී කාලයේදී ප්‍රමාණවත් ආහාර හා ජලය සපයා නැත්නම් එම සතුන්ගේ පෝෂණය ගැන සහතික විය වෙන්න බෑ අපිට. एक तेन इलाकारी प्रधान आहारेमे सतुंगे पोषण निदली क्रमेट वडा इहल मट्टम पवती ආහාර පාන ලබා දීම සිදු කරනවා. මෙහිදී පෝෂණ අවශ්‍යතාවය සලකා බලා ඒ අනුව ආහාර පාන සැපීමට හැකියාව ලැබෙනවා. මෙම ක්‍රමයේ යටතේ විවිධ තුන වර්ග රනින සාන්ද්‍ර ආහාර කල්චල වන හා අවශ්‍ය තරම් බීමට ජලය සැපීමට පුළුවන්. ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඊළඟ වීඩියෝ එකකින් අපි රළු ආහාර හා සාන්ද්‍ර ආහාර ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් යමක් ගත්තා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කිරිපාමාස් YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම ඔයාලා තියෙන ගැටලු comment එකක් විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු